ගෙවෙන්නේ අප්‍රේල් මාසේ මුල් සතියේ. මෙහෙම කියද්දි ඔබට මතක් වෙනවා එහෙනම් 4 වෙනි මාසෙටත් ඇවිල්ලා හරියට ජනවාරි ආවේ අද ඊයේ වගේනේ කියලා. කාලේ ඉක්මනට ගෙවෙනෝනේ. කාලය ගෙවෙනවත් එක්කම අපිත් වෙනස් වෙනෝනේ. අපිත් වියපත් වෙනවා. ඒ නිසා වැඩි දෙනෙක් ඉල්ලලා තිබ්බා ලුක්ස් විශේෂාංගයේ තුලින් හැම වියපත් වෙනවට කොහොමද සත්කාරයක් කරලා මේක පාලනය කරගන්නේ කියන දේ කියලා දෙන්නේ. ඒ නිසා අපි හිතුවා මේ දෙයට කොහොමද ප්‍රතිකාරයක් කරගන්නේ කියලා කියලා දෙන්න. ඉතින් මේ වෙනුවෙන් අද ලුක්ස් විශේෂාංගයට අපිත් එක්ක එකතු වෙනවා රූපලාවන්‍ය ශිල්පී කෞෂි කරුණාරත්න. ආයුබෝවන් ඔබට. ආයුබෝවන් කෞෂි. දැන් අපි අද හැම වියපත් වෙනවට සත්කාරයක් කරන්න. ඉතින් මේ සත්කාරේ මොන විදිහ සත්කාරයක්ද? මේ සත්කාරේ ගොඩක් අය ඉල්ලුවා ඔයා කිව්වා වගේම ගෙදද්දිම කරගන්න පුළුවන් ඉක්මනින්ම ලේසියෙන් කරගන්න පුළුවන් ස්වභාවික සත්කාරයක්. ස්වභාවික සත්කාරයක් යටතේ දැන් අපි ගන්නවනේ සාමාන්‍යයෙන් මුහුණට කරද්දී ෆේෂල් එකක් කරනවා. එහෙම නැත්නම් ක්ලීන් අප් එකක් කරනවා. මේ දෙකෙන් අද මොකක්ද අපි කරන්නේ? අපි කරන්නේ ෆේෂල් එකක්. කොහොමද මේ දෙකේ විශේෂත්වය කෞෂි? මම කරන ගමන් මම කරනවා. විශේෂත්වය තියන්නේ කෞෂි ක්ලීන් අප් එකකදී අපි කරන්නේ සම පිරිසුදු කර ගැනීමක් විතරයි. මෙතෙන්දී අපි සමට සත්කාරිකුත් කරනවා ෆේෂල් එකකදී සමට සත්කාරිකුත් වෙනවා ඒ අතරෙම. ඉතින් අද මම පාවිච්චි කරනවා ඉස්සෙල්ලාම සම පිරිසුදු කරගන්න ලේසින්ම හොයාගන්න පුළුවන් තක්කාලි අරන් තියන්නේ අද. මේ බලන්න ගෙදර අපි පාවිච්චියට ගන්න ආහාර වලට එකතු කරන තක්කාලි අද අපි විශේෂ කරලා ෆේෂල් එකක් සඳහා එකතු කරගෙන තියෙනවා. ඒ කෞෂි මේ තක්කාලි එකතු කරගත්තේ අපි සම පිරිසුදු කරගන්න ඕනේ අපිට සමේ තියෙනවා දැන් ඇත්තටම සම ගැඹුරෙන් පිරිසුදු කරගන්න ඕනේ සබන් වලින් ෆේස් වොෂ් වලින් යන්නේ නැති කුණු දූවිල රැඳිලා තියෙනවා. ඒ ඔක්කොම අයින් කරගන්න අපිට මේ තක්කාලි වලින් ගොඩාක්ම පුළුවන්. ඊට අමතරව දැන් ගෙදද්දිම ලේසියෙන් හොයාගන්න පුළුවන් තක්කාලි අපිට. ඒ වගේම කියන්න ඕනේ කෝෂි දැන් අපිට තෙල් සහිත සමක් තියෙනවා නම් තක්කාලි පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම සාමාන්‍ය වගේ වියලි සමක් වගේ තියෙනවා නම් එහෙම තක්කාලි වෙනුවට ඇඹුල් කෙසෙල් වගේ පාවිච්චි කරන්න ඕනේ. දැන් මම ඒ කියන්නේ දැන් ගෙදද්දිම අපිට කරගන්න නිසා තමයි මේ විදිහට අපි ලේසියෙන්ම හොයාගන්න පුළුවන් දේවල් ටිකක් පාවිච්චි කරන්නේ. තක්කාලි වෙනුවට ඇඹුල් කෙසෙල් පාවිච්චි කරන්න පුළුවන්. දැන් මේක පටන් ගන්න අපි ඉස්සරවම මුණ පිරිසුදු කරගෙන ඉන්න ඕනද අපි සබන් වර්ගයක් හරි ෆේස් වොෂ් එකක් හරි යොදාගෙන කොහොමද? ඔව් සාමාන්‍යයෙන් අපි පාවිච්චි කරන ෆේස් වොෂ් එකක් පාවිච්චි කරලා මුහුණ පිරිසුදු කරගෙන ඊට පස්සේ තමයි සත්කාරයට යොමු වෙනවා නම් හොඳ. හරි. ඒ වගේම කියන්න ඕනේ කෝෂි දැන් මේ දැන් පළවෙනි පියවර දෙවෙනි පියවර කරන්නේ නැතුව අපිට දැන් පැක් එක දාන්න පුළුවන් ගෙදදී දැන් දැන් ගොඩාක්ම කාර්යබහුල කෙනෙක් ඉන්නවා නම් ඒ වුණාට සම පිරිසුදු කරලා සිදු කරනකොට මේකෙන් ලැබෙන වාසි වැඩි. තක්කාලි අපි කොච්චර වෙලාවක් තියාගන්න ඕනද ආලේපණය කරලා? ඔව් තක්කාලි ඉක්මනින්ම සම පිරිසුදු කරගන්න විතරයි ඕනේ. එතකොට අපි ඒ පිරිසුදු කිරීම ඉවර වෙච්ච ගමම අයින් කරන්න ඕනේ. පුළුවන් ඉක්මනටම අයින් කරනවා. ඊළඟට ස්ක්‍රබ් එක කියන්නේ අපි සමේ තියෙන මැරිච්ච කුණු තියෙන මැරිච්ච හැම තට්ටුව ඒව අයින් කරන්න තමයි ස්ක්‍රබ් එකක් කරන්නේ අපි. ඉතින් ස්ක්‍රබ් එකට මම අද පාවිච්චි කරලා තියෙනවා කැකුළු හාල් පිටි. ඒ වගේම ඒකට දාලා තියෙනවා මී පැණි ටිකක්. ගොඩක් පහසුවෙන් ගන්න පුළුවන්, හොයා ගන්න පුළුවන් අපිට. කැකුළු හාල් පිටි මී පැණි ටිකක් මිශ්‍ර කරලා අරන් තියෙනවා. එහෙම නැත්නම් අපිට මී පැණි නැති වෙලාවක් වුණොත් ගෙදර ඕගලන්ට පුළුවන් සාමාන්‍ය ඇල් වතුරින් මේක කරන්න. කැකුළු හාල් පිටි වලට ඇල් වතුර මිශ්‍ර කරලත් කරගන්න පුළුවන්. හරිම පහසුවෙන් කරගන්න පුළුවන් ගෙදද්දී. ඇස් වටේට දැම්මට කමක් නැහැ. ස්ක්‍රබ් එකක් දානකොට සාමාන්‍යයෙන් අපි ඇස් වටේට දාන්නේ නැහැ. ඒ වුණාට මෙතෙන්දී අපි ස්ක්‍රබ් එකක් කියලා ගෙදද්දී සම පිරිසුදු කරගන්න තමයි හදන්නේ අපි විසින්ම. ඒක නිසා මම පරිස්සමෙන් සිදු කරන විදිහ කියලා දෙනවා. ඒ නිසා හානියක් වෙන්නේ නැති වෙන්න කරගන්න පුළුවන්. මෙතෙන්දී ස්ක්‍රබ් එකක් කියලා අපි සැලොන් එකේදී කරන විදිහට නෙමෙයි තමන් ගෙදද්දීම කරගන්න විදිහ නිසා ගොඩක් පරිස්සම් වෙලා කරගන්න ඕනේ. මම කියලා දෙන පියවර හරියට බලාගෙන. හරි. අනේ එහෙනම් හරියටම බලාගන්න. ගෙදර ඉඳන් මේකට අපි මසාජ් එකක් කරනවා කියලාද කියන්නේ? මසාජ් එකක් කරන්න ඕනේ. තාම දැන් අපි මේ ඇප්ලයි කරගෙන. අනිත් එක තමයි කෝෂි මෙතනදී අපි මේ කැකුළු හාල් හොඳට පිටි වෙන්නම හදලා තියන්න ඕනේ හොඳටම පවුඩර් එක වගේ. එහෙම නැත්නම් එහෙම සම සීරනවා. ඊළඟට ඒකට මී පැණි මිශ්‍ර කරලා එහෙම නැත්නම් සාමාන්‍ය ඇල් වතුර මිශ්‍ර කරලා අපි මේක පාවිච්චි කරනවා. ඒ වගේම ටිකක් වෙලා මේක ආලේප කරලා තියන්න ඕනේ. ටිකක් සාමාන්‍යයෙන් අපිට ගෙද දිනම් පුළුවන් විනාඩි 10ක් විතර තියන්න. ඒ තිබ්බට පස්සේ අපේ මූණේ තියෙනවා මැරුණු හැම තට්ටුවක් එකතු වෙලා තියෙනවා මැරුණු සෛල. ඒ ටික හොඳට අපිට මේ ඉක්මනට ඉවත් කරගන්න පුළුවන් විදිහට හැදෙනවා. එතනින් පස්සේ අපිට මේක
ඉවත් කරන්න පුළුවන්. ඒ ඉවත් කරගන්න වෙලාවෙදී මම මසාජ් එකක් කරනවා. අපි වෙනම මසාජ් එකක් කියලා අද කරන්නේ නැහැ. මොකද ගොඩක් කට්ටිය ඉරලා තිබ්බේ කිදද්දී අපිට පහසුවෙන් කරගන්න ඕනේ කියන නිසා තමයි මේ විදිහට අද සිදු කරන්නේ. විනාඩි 10ක් පමණ කාලයක් තියලා ඊට පස්සේ තමයි අපි මසාජ් එකක් වගේ මේක අයින් කරද්දී अयन करवागेम तमय कोशी दपीट गेदी खाले वेला थीयनमे एक मे दी खड़े स्क्रब्यना हेम एवगे गुडक्ला तीयान नह एक लुंगि संधान काले तमय तीयानोने दम एवगे स्वाभाविक कक्षक अभी प्रश्न आपने नह यंकर दंग विनाट पसे अद्देक हों तेमागाोने अद्देक तेमला तेतपिटीन तम अभी होंट मे मून मसाज कर रंग अपे विनाडया तीन वाके मे मिश्रण इतकोट टीका वेला तम तीन एक अभी दिन काल वेलावते इकमेंट शुद्ध करना एम दंग अभी मेक होंदी वेलीला हिंदा मे विद्य होंट अंगिरे तुडली मे पैके कायपी बुरू कर स्क्रब සාමාන්‍යයෙන් අපි ස්ක්‍රබ් එකක් කරද්දී කවුෂි කොයිතරම් කාල වේලාවක් ඇතුළතද අපි කරන්න ඕනේ නැත්නම් දැන් සමහරක් වෙලාවට අපි හිතනවා මාසෙකට දෙතුන් පාරක් කරන්න ඕනේද එහෙම නැත්නම් සතියකට එක සැරයක් කරන්න ඕනේ කොහොමද ඔව් ස්ක්‍රබ් එකක් කරනකොට අපි සාමාන්‍යයෙන් දවස් 28කට සැරයක් වගේ සිදු කරන්න ඕනේ නිතරම කරන්න ඕනේ නැහැ දැන් අද අපි ස්ක්‍රබ් එකට එකතු කරේ කැකුළු හාල් පිටි මීපැණි දැන් එතකොට ඒක විශේෂ හැමකටද එහෙම එකතු කරගත්තේ මේක සාමාන්‍යයෙන් ඕනම කෙනෙක්ට පාවිච්චි කරන්න පුළුවන් එතකොට දැන් මේ විදිහට අපි ඇඟිලි තුඩු හොඳට තෙමාගෙන අත හොඳට සමේ ලෙස්සල යන්නවනේ මේ විදිහට ඒකම අපි මසාජ් එකක් කරනවා මේ විදිහට උඩ අතට දැන් නිවස නිසා අපි හොඳටම පරිස්සමෙන් මේ පියරවල ටික හොඳට බලාගෙන කරන්න ඕනේ මේකට කාගෙවත් උදව්වක් ඕනේ නැහැ අපිට තනියම සිදු කරගන්න පුළුවන්. ඔබට හොඳින් බලන්න පුළුවන් මේ පියවරයන් ටික හැමතිස්සෙම අපි උඩු අතට නේ උඩ අතට මසාජ් එක කරනවා. මොකද අපි කාලෙම කිව්වේ වියපත් වෙන එක වළක්ව ගන්න තමයි මේක අපි සිදු කරන්නේ. ඒ කියන්නේ අවුරුදු 25න් පස්සේ අපි පිළිගන්න කැමති නැතුනට අවුරුදු 25න් පස්සේ වගේ ඉඳලා සම වියපත් වෙන්න තමයි පටන් ගන්න. ඉතින් ඒක නිසා ඒ කාලෙ ඉඳලාම අපි සත්කාර කරන්න ඕනේ. එතකොට අපිට සම ලස්සනට වියපත් වෙන්න නැතුව තියාගන්න පුළුවන් ගොඩක් අය. ඒ අපි කරන්නේ ස්ක්‍රබ් එකනේ. ඊට පස්සේ අපි මොකද කරන්නේ? ස්ක්‍රබ් එකත් එක්කම මසාජ් එක සිදු කරනවා. හරි. ඊළඟට අපි ස්ක්‍රබ් එක හැමිට අයින් කරන උඩ අතටම මේ දෙක කරද්දී අපි විශේෂයෙන්ම සැලකිලිමත් වෙන්න ඕන දේවල් තියෙනවද කෞෂි? ස්ක්‍රබ් එකක් කරනකොට අනිවාර්යයෙන්ම හරි පියවරවල අනුගමනය කරන්න ඕනේ. ඒ වගේම ඇඟිලි තුඩු උඩ අතට යන්නත් ඕනේ. ඒ වගේම කෝෂි හොඳටම මේ සොෆ්ට්වෙයාර් එකට අත තියෙන්න ඕනේ. වතු හැමතිස්සෙම තෙතමනේ පවත්ව ගන්න ඕනේ අතේ. අනිත් දේ තමයි විශේෂම දේ ස්ක්‍රබ් එක අපි හොඳින්ම පිරිසිදු කරගන්න ඕනේ. පොඩ්ඩක් හරි තිබ්බොත් එහෙම ඊළඟට අපි දැන් ගොඩක් වෙලාවට ස්ක්‍රබ් එකෙන් පස්සේ දැන් අපි අද මේකෙදි මසාජ් එකත් එහෙමම කළාට ගොඩක් වෙලාවට ස්ක්‍රබ් එකෙන් පස්සේ මසාජ් එක කරන වෙලාවක් ආවොත් එහෙම එතනදී අපි අර ස්ක්‍රබ් කරපු දෙයක් තිබ්බොත් එහෙම ඒකෙදි සමසේරෙනවා. අපි දැන් කෝෂි පැක් එක දාගන්නවා. මොනවද අපි පැක් එකට එකතු කරගත්ත දේවල්? පැක් එකට දාලා තියෙන කඩල පිටි බිත්තර සුදු මදයි. ඒක ඕගලොන්ට පහසු විදිහට කරගන්න පුළුවන්. ගෙදද්දිම කඩල පෙටි විතරක් පාවිච්චි කරන්නත් පුළුවන්. ඒ වුණාට බිත්තර සුදු මදත් එක්ක දැම්මොත් අපිට ගොඩක්ම සම ශක්තිමත් වෙනවා. ඒක නිසා ඒක උදව්වක් වෙනවා වියපත් වීම වළක්ව ගන්න. සම. අනිත් දේ තමයි මේක සිදු කරන වෙලාවට ඕගලොන්ට ගොඩක්ම හොඳයි. කොණ්ඩේ ඉහළට වෙන්න වගේ බැඳලා තියෙනවා. එතකම මේක කරන්න හොඳම වෙලාව කොයි වගේ වෙලාවක්ද? ගොඩක් වෙලාවට දැන් මේ දවස්වල අපි අවුව රස්නේ වැඩි නිසා මේ වෙලාව හොඳම වෙලාව තමයි සවස් කාලේ. දැන් මේ අපි දාන්නේ පැක් එකනේ ඒක අවසන් එකනේ. ඔව් අවසාන පැක් එක. ඊට පස්සේ තියෙන ප්‍රශ්නයක් තමයි මේ යොතියන් ගොඩක් වෙලාවට මේ වැඩ කටයුතුත් එක්ක ගොඩක් වෙලාවට මේකප් පාවිච්චි කරනවා. මේ ස්ක්‍රබ් එකක් කරලාට පස්සේ පැක් එකක් දැම්මට පස්සේ මොන වගේ දේවල් වලින්ද අපි පරිස්සම් වෙන්න ඕනේ?
ඒ අපි දැන් මේකෙන් කරන්නේ කෝෂී ලොකුම සත්කාරයක්නේ ඒක නිසා දැන් කාර්යබහුල ජීවිතෙත් එක්ක සමහරක් වෙලාවට අපිට ගොඩක්ම කාලයක් පරිසම් කරගන්න බැරි වෙන්න පුළුවන් දැන් අද අපි ෆේෂල් එකක් දැම්මයි කියලා හෙට වෙනකොට සමහරක් වෙලාවට මේකප් එක දාන්න වෙන්න පුළුවන් ඒ වුණාට ගොඩක්ම හොඳයි අඩු ගන්න පැය 5ක්වත් යනකම් මේ පැක් එක පාවිච්චි කළාට පස්සේ හොඳට වෙන සබන්වත් කිසිම දෙයක් පාවිච්චි නොකර ෆේස් වොෂ් එකක්වත් පාවිච්චි නොකර පිරිසිදුව තියා ගන්නවා නම් සම ඒකේ සත්කාරය හොඳට ලැබෙන්න දෙන්න ඕනේ ඊළඟට තමයි කොණ්ඩි සෝදන කොට අපි ඉස්සෙල්ලාම කොණ්ඩේ ඊවතට හොදලා තමයි ඊට පස්සෙ තමයි හරියට සෝදන්න ඕනේ අනිත් එක තමයි කොට්ට ඌර බෙඩ්ෂීට් වගේ දේවල් මාරු කරන්න ඕනේ ඒ වගේම තුවාය පිරිසිදු තුවායක් මූණට විතරක් පාවිච්චි කරනවා නම් හොඳයි පැක් එක කොච්චර වෙලාවක් අපි තියාගෙන ඉන්න ඕනද පැක් එක විනාඩි 40ක් හෝ ඊට වැඩියෙන් තියා ගන්න පුළුවන් අපිට ඒ වගේම මේ හරි කෞෂි මේ පිළිබඳව අපි වැඩිදුර කතා කරමු අපි කිව්ව පැක් එක කොච්චර වෙලාවක් තියාගන්න ඕනේද පැක් එක විනාඩි 40ක් තියන්න ඕනේ ඒ වුණාට අපි දැන් මෙතනදී කරන්නේ හර්බල් එකක් නිසා මේක පැය 2-3ක් වුණත් තියාගත්තට ප්‍රශ්නයක් නැහැ මේක තියෙන තරමට හොඳයි කෝෂි ඇත්තටම හැම ශක්තිමත් කරන්න හරි සත්කාරය දැන් ඉවරයි නේද පැක් එක දැම්මට පස්සේ හරි දැන් මේ පිළිබඳව ප්‍රශ්නයක් ආවොත් අපි ඔබේ දුරකථනයක මතක් කරමු මෙවසන්න 0.71 66 76 911 अदापिक स्वाभाविक सत्कार हम व्यपत्न अट कोहमद स्वाभाविक तमंगी गेदरतीन देवा पावित कर हम व्यपत्म क्या तागर पालने कलगा सह मे देवाबर अर्थदा बला विवृत करण हेमना मे देवा कल दिन अद दवसिया रूपलावन शिल्पी कौशि कर्णरत्न भेम स्तूति अभी नुगस आय भवन किल समुदेन आय भवन कौशि अदा ये तेक आराधना करो रदी सिटी निखिल नुगसवन समुखी